අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණ යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමාංශ නාහිමිපාණන් වහන්සේ මේ දායකත්ව ධර්ම දේශනාව පවත්වන්නට අතිපූජ්‍ය කහගොල්ලේ සෝමාංශ නාහිමිපාණන් වහන්සේට අපි සාදුනාදයක් පවත්වා ආරාධනා කරමු කවුරුත් සාදුනාදයක් පවත්වා ඉස්සලා මා සමගම තුනුරුවන්ගේ ගුණ කියවන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවං අරහං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවින්දු අනන්තරෝ පුරිස ධම්ම සාරති සං දේව මනුසානං බුද්ධෝ භගවාති සංඝාතෝ භගවතා ධම්මෝ සම්දින්දිගෝ අකාලිකෝ පංසිකෝප පංචන්තං වේදිතං බෝවිඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාවංග සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දංගිනේ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤං ලෝකසාති මෙසේ කියන්න අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ බුද්ධ රත්නයට මම නමස්කාර කරමි. නමස්කාරය වේවා. සංඝාත ආදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ ශ්‍රීමත් ධර්ම රත්නයට මම නමස්කාර කරමි. නමස්කාරය වේවා. සුපටිපන්න ආදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. පියෝගරු භාවනියෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංච කතං කත්තා නෝචට්ඨානේ නියෝජයේ ඊලාදී ගුණයෙන් ප්‍රියවෝද
එසේයින්ම ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළුද ගැඹුරු දහම් කතා කියා දෙන්නා වූද අස්ථානයෙහි නොයොදවා නිවන් මඟ යොදවන්නා වූ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා මාගේම ශරීරය රන් රිදී මුතු මැණික් වෛදෝර්යං ආදී වටිනා රත්නයන්ගෙන් සැදුනක් නොව කෙසලොම් නියත් සම්මස් ආදී අතිශයින් පිළිකුල්ලෝ පරම දුර්ගන්ධ වූ පිළිකුල් ශරීරයකි පිළිකුල් ශරීරයකි මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද මාගේ සීල සමාධි ප්‍රඥා ගුණ බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවෙම්වා මම තරහ නොවෙම්වා මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම දුකින් මිදෙම්වා
මම දුකින් මිදෙම්වා මම නිවන් දකින්වා මම නිවන් දකින්වා මාමෙන්ම මාගේ මව්පිය ගුරුන් උතුමෝද වැඩිහිටියෝද මහා සංඝ රුවනද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාගේ හිතවන්තයෝද මෙදහත් වූවෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාදු 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 කවුරුත් දැන් නිස්සම්දව ඔය ටික මෙනෙහි කරමින් භාවනාවේ යෙදෙන්න ඇස් දෙක වහගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන මේ මෛත්‍රී වගන්තිය කවුරුත් මෙනෙහි කරන්න කාරුණික සදහවත් පින්වත් මේ භාවනාව තම ජීවිතයට අනිවාර්යෙන් ඕන කරන දෙයක් ඖෂධයක් වාගේ කය සකස් කර ගන්නට ආහාර පාන අපි අරගන්නවා පෝෂ්‍යදායක ආහාර පාන අරගන්නවා ඒ වගේ හිත හදා ගැනීම සඳහාත් හිත සංවර කර ගැනීම සඳහාත් පෝෂ්‍යදායක ආහාර ඕන වෙනවා. ඒ පෝෂ්‍යදායක ආහාර තේන සලකන්නේ වෙන මොකුත් නෙමෙයි භාවනාවයි. ඔය භාවනා කියන වචනේ තේරුමත් බැලුවොත් වැඩිම දියුණු කිරීම කියන තේරුම. එහෙමනම් භාවනාවෙන් කරන්නේ හිත හදා ගැනීම පමණයි. අසංවර සිත සංවර කරලා දුවන පණ පණ සංවර කරලා ඒ කරමුණකට ගේන්න තමයි මහන්සි ගන්න. හැබැයි ලේසි නෑ. අමාරුම කරුණක්. ඒත් පුළුවන්. ඇල වේලි කපාගෙන ගොවිතැන් කරන මිනිස්සු ඈතට වතුර ගෙනියනවා. ඒ වගේම දැව කර්මාන්ත කරන අය විශාල දැවගස් ඉරලා කපලා කොටලා වටිනා බඩු බාහිරාදී හදනවා. කම්මල් කරුවා යකඩ තලලා අවශ්‍ය
පිහි අවි ආයුධ හදනවා. එහෙමනම් ඒ අචේතනික දෙයෙන් එහෙම වැඩ ගන්න පුළුවන් හිතින් වැඩක් ගන්න බැරි මොකද කියලා Taman හිතෙන්න පුළුවන්. අචේතනික දෙයෙන් වැඩ ගන්නවා එහෙනම් අපේ හිත පාවිච්චි කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. බනහන්නේ භාවනා කරන්නේ දන් දෙන්නේ ඒ හැම දෙයක්ම කරන්නේ හිත වාගනයි. කවර දේ කළත් මොන දේ හිතවත් භාවනාවට මුල් තැනක් දීම බෞද්ධ චාරිත්‍ර ධර්මයක් හැටියට සලකන්න ඕන. දානමේ පින්කමෙන් විතරක් සෑහෙන්න එපා. සිල් සමාදන් වුණා මට ඇති එහෙම හිතන්නත් එපා. දාන සීල පින්කම් දෙකම භාවනාමේ පින්කමත් තමගේ ජීවිතයට අනිවාර්යයි. භාවනා නොකොලොත් භාවනාවෙන් හිත දියුණු නොකොලොත් අපේ හිත හරියට නගරයක් වාගේ බොහෝම කැළඹිච්ච ස්වභාවයේ තියෙන්නේ. ඒ කැළඹිච්ච ස්වභාවය දුරු කරලා තැම්පත් මානසිකාරයක් හදාගන්න නම් හිතක් හදාගන්න නම් අපිට ටිකක් වෙහෙස ගන්න වේවි. මරණයට පත්වන වෙලාවේ අර අසංවර සිතකින් පරලව ගියොත් හොඳ තැනක යන්න බෑ. ඒ මරණයට පත්වන වෙලාවේ හිත සංවර නම් ඒ සංවර හිතට තමයි හොඳ අදහසක් එන්නේ. ඒ හොඳ අදහස ආවොත් අපට පාල පින්වත්නි ජයග්‍රහණයක්. ඒ නිසා සතර ඉරියව්වම තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ කියලා බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කළා. ඔබලා හිටගෙන ඉඳි ඇවිදමින් සිටින්දි වාඩි වෙලා ඉන්නකොට නිදාගෙන ඉන්නකොට නිින්ද යන මේ මෛත්‍රී අදිෂ්ඨාන කරන්න කිව්වා. මෛත්‍රී භාවනාව කරන්න කිව්වා. ඒ වගේ බුදුගුණ අසුව මරණ සති ආදී භාවනාවන් ඔය ඉරියව් අවස්ථා පහේදී කරන්න මහන්සි ගන්න ඕන. මට බොහොම වැඩ තිබෙනවා. දරුවංග වැඩ, ගෙවල් වල වැඩ කියලා හිතුවොත් හැමෝම අනේ පරාජයටපත් වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් මේ වැඩ කටයුතු නිසා පොයට සිල් ගන්නේ නැහැ. මොකද ගෙදර දොර දරුවංගේ ආදී වැඩ කටයුතු නිසා එතකොට ඒ ජීවිතයේ දුකට වැටිලා ඉවරයි. එහෙම නෙමෙයි අපි එන් නිදහස් වෙලා අපි යන ගමන සාර්ථක කර ගැනීම සඳහා අපේ ඊළඟ භවය සාර්ථක කර ගැනීම සඳහා ධනයක් රැස් කර ගන්න ඕන. අන්නේ ධනෙ රැස් කර ගැනීම සඳහායි මේ මහත්වරු මේ මව්වරු මේ කටයුතු කරන්නේ. සමස්ත ලංකා වාසීන්ටම මේ ධම්මස බෙදා දෙමින් කටයුතු කරනකොට මොනතරම් පිනක් අපට ලැබෙයිද. එනිසා කොයි කවුරු වුණත් හිතම හදා ගන්න මහන්සි ගන්න. හිත හදාගත්තොත් කොච්චර වටිනවද කියලා Tamanට දැනෙවි. ওই සමහර අය කියනවා මරණයට පත්වනකොට මල් වතු පේනවායි කියලා. එම දිව්‍යාංගනාව දෙවිවරු පේනවා කියන අන්නේක සුබ ලකුණක්. ඒගොල්ලෝ මරණයෙන් පස්සේ දෙවලුවට යන ලකුණු එහෙම කියන්නේ. තව සමහරක් යම පල්ල පේනවා, පිච්චෙනවා, ගින්දර පේනවා. ඒගොල්ලෝ අනේ හොඳ තැනකට යන්නේ නැහැ. දුකට වැටෙන්නේ. ඒ නිසා ඒවා හොඳට දැනගත්තාම අපේ හිතම එහෙනම් පරිස්සම් කරන්න වෙනවා. තණ්හාවයි තරහවයි දෙන්න තමයි අපි විනාශ කරන්නේ. අපි සමහර විට කියන්න පුළුවන් මගේ හිතේ තණ්හාව තරහව නැහැ කියලා. එහෙම කියන්න එපා. එහෙම කියන්න පුළුවන්කම තියෙන්නේ අනාගාමි ආර්යයන් වහන්සේටයි රහතන් වහන්සේටයි විතරයි. වෙන කාටවත් කියන්න බෑ. ඔබ අප හැමෝගෙම ඒ තණ්හාව තරහව යටපත් වෙලා තියෙන කොහොමද හරියට ගිනි අඟුරු වලක ගිනි අඟුරු යට තියෙන අළු ටික. අන්න ඒ වගේ තමයි අපෙත් ඒ තණ්හාව තරහව නිදාංගත වෙලා තියෙන අවස්ථාව පැන නැගිච්ච ගමන් වතු වෙනවා. එහෙනම් අන්න ඒ ස්වභාවය දැනගෙන අපේ මේ හිත සංවර කරගන්න මහන්සි ගත්තොත් පින්වත්නි හරිම වටිනවා. එහෙනම් හිතේ බලපවත්වන කරුණු පහක් තියෙනවා. අන්නේ කරුණු පහ හොඳට තේරුම් ගන්න. ඒකට මනෝ ගැටලු කියනවා. මනස විනාශ කරන දේ කියලා කියනවා. කාම ඡන්දේවත් තණ්හාව පළවෙනි එක. ව්‍යාපාදේවත් තරහව දෙවන්න. තරහවට තව නම් තියෙනවා. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, බද්ධ වෛරය එවකෝම වැටෙන්නේ ඔය තරහව ව්‍යාපාදයටයි. ඊළඟට හටගන්නේ කම්මැලිකම. මොනම දෙයක්වත් කරන්න ඉඩ දෙන්නේ
කම්මැලිකම මන්දෝස්සාහයි ගතිය ඇවිල්ලා ඒකත් හිතට බලපවත්වන දෙයක් ඊළඟ කාරණාව තමයි හිත තැන්පත් නැහැ එහෙමේ දුවන උද්දච්ච ගතිය ඊළඟට සැක සංකාව කරුණු පහයි ඒ පහම හටගන්නේ කයේ නෙමෙයි තමන්ගේ හිතේමයි ඒ නිසා තමාගේ හිත තුල බලපවත්වන ඒ සිත විනාශයටපත් කරන අපාද දමන මුළුමහ සංසාර ගමන දුර්ගතියකට යොමු කරන අවාසනාවන්ත බවට පත් කරන අන්නේ කරුණ පහ දැනගන්න ඒ කරුණ පහට නමක් දුන්න නීවරණ කියලා ඒවා නීවරණ වලින් ස්වභාවේ නිවන වහලා සුගතිය වහලා අපාද රොටුට කැරලා තියෙනවා අන්නේ කරුණ පහ මෙනෙහි කරනවා නම් ඒකට කියනවා නීවරණ විදර්ශනාව කියලා ඒ නීවරණ විදර්ශනාව සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට පැහැදිලි කළා එහෙමනම් ඒ නීවරණ විදර්ශනාව තම ජීවිතයට ඇතුළත් කරගෙන නිතර මෙනෙහි කරන්න මහන්සි ගත්තොත් විශාල සැනසීමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා එහෙම හිතාගෙන පින්නතොල්ලා වගන්තිය සාන්තව එහෙමනම් කියලා තමන්ගේ හිතේ තිබෙන කරුණු පහ ගලව ගන්න දුරු කර ගන්න ඇදලා දාන්න මහන්සි ගන්න ඒක වෙන කෙනෙකුට බෑ තමාටමයි ඒ පුළුවන්කම තිබෙන්නේ එහෙම කල්පනාව ඇති කරගෙන තමන්ගේ හිත අභ්‍යන්තරයේ තියෙන ඒ නීවරණ පහ කවරක්ද ඒ නීවරණ පහ මෙනෙහි කරන්නේ කොහොමද කියලා හිත ඇතුවම මේ වාතයේ කවුරුත් කියවන්න මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ නීවරණ විදර්ශනාව අප වෙත දේශනා කළේක බුදුනුවණින් දැන වදාළසේක සියලු සත්වයෝ දුකට වැටෙනුයේ මේ නීවරණ නිසාය සියලු සත්වයෝ සැපයට යනු ලැබෙනුයේ මේ නීවරණයෝ දැනගත් නිසාය එම නිසා මේ නීවරණයෝ අප සැම දෙනාම මනා කොට දැන ගනිමු කාමත් චන්ද නීවරණය හේවත් ලෝභ තණ්හාව මාගේ සිත තුල ඇත්තේය කාමත් ඡන්දය හේවත් තණ්හාව මම දුරු කරමි මේ තණ්හාව මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ තණ්හාව සිතවිල්ලක් පමණි තණ්හාව සිතවිල්ලක් පමණි එම නිසා තණ්හාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මාගේ සිත තුල හට ගන්නාවෝ ව්‍යාපාදය හේවත් තරහව වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව නම් වන්නේය ව්‍යාපාදය මාගේ සිත තුළ
ඇත්තේය ව්‍යාපාදයය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ යම නිසා ව්‍යාපාදය සිතුවිල්ලක් පමණි සිතුවිල්ලක් පමණි සිතුවිල්ලක් පමණි ව්‍යාපාදය හෙවත් තරහව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි තීන මිද්දය හෙවත් කම්මැලිකම මා තුල ඇත්තේය කම්මැලිකම මා තුල ඇත්තේය කම්මැලිකම මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා කම්මැලිකම සිතුවිල්ලක් පමණි සිතුවිල්ලක් පමණි සිතුවිල්ලක් පමණි මේ කම්මැලිකම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මාගේ සිත තුළ හට ගන්නා වූ උද්දච්ච කුක්කුච්චය හෙවත් තෙහි විසිරීම විපිලිසරය මා තුළ ඇත්තේය සිතේ විසිරීමද විපිලිසර ගතියද මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා උද්දච්ච කුක්කුච්චය හෙවත් සිතේ විසිරීම මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි විචිකිංචාව හෙවත් සැක සංකාව මා තුළ ඇත්තේය විචිකිංචාව මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ සැක සංකාව සිතුවිල්ලක් පමණි සිතුවිල්ලක් පමණි එම නිසා සැක සංකාව හෙවත් විචිකිච්ඡාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ නිවරණ විදර්ශනාව කාමච්ඡන්දය ව්‍යාපාදය තීන මිද්ධය උද්ධච්ච කුක්කුච්චය සහ විචිකිච්ඡාව කරුණු පහයි
ඒ පහෙන් එකක් ගානේ මම නොවේ මම මගේ නොවේ මගේ ආත්මය නොවේ එම නිසා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කවුරුත් නිස්සම්දව ටික වෙලාවක් මෙනෙහි කරන්න साधु 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 इतोड़ में पाड़म इतामत्म हुद पाड़मक नीवरन विदर्शनाव पाड़म पोय दवस्वलत तमतमंगे विहारस्थान वलदे अनित्तायतत्मेकु गन्वन संसार गमन केटिकरान्ने विदर्शना भावनाविन पमनाई में नीवरन हेवत निवन वहान धर्म पहा චන්දය තර තණ්හාව ව්‍යාපාද තරහව තීන මිද්දේ කම්මැලිකම උද්දච්ච කුක්කුච්චේ සිතේ විපිලිසර ගතිය සිත තන්පත් නැ විචිකිච්ඡාව සැකය මෙන්න මේ කරුණු පහ මුල් කරගෙන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එනිසා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හැම වෙලාවෙම මෙනෙහි කරන්න දරුවන්ට කියන්න तमंगे देवाउप्यांटत् उगन्वन्न एवगे मन्नयटत् कियल देन मेक तमयि महाबुद्धियक् लबा देन प्रथम पिंकम एवगेम संसार गमन केटि करन प्रथम पिंकम मे विपस्सनावयि संसार गमने उदार बुद्धियक् लबा देन महा पिंकम मे विपस्सनावयि एनिसा दान सील समत भावनावेन वितरक् नतर वेन्न नैतुव मे विपस्सना भावनाव अनिवार्यं करगन्न වෙලක් වෙලාවක් නැහැ කියලා හිතුවොත් වැරදි. අපි බස් රථේ යන වෙලාව තියෙනවා. කඩේට යන වෙලාව තියෙනවා. ඇවිදින වෙලාව තියෙනවා. අන්නේ වෙලාවට මේ නීවරණ පාහිතමින් අනිත්‍ය දුක නමෙහි කරගෙන යන්න. විශාල පිනක්. ඒ පුණ්‍ය බලයෙන් සංසාර ගමන සැපවත් වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. අමහමහා නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එසේ කල්පනා කරගෙන අද මේ උදාර පින්කමෙහි දායකත්වයේ දරනු ලබන මහත්මාව දරගා නගරේ කොටපිටියේ පදිංචි කුසුමා ඈපා ගුණරත්න ඕන මහත්මියයි. එතුමියත් දරුවනොත් බලාපොරොත්තු වන්නේ අභාවයට පත්වනා වූ තම ස්වාමි පුත්‍රයා හෙවත් පියතුමා අනන්ත මහත්මයාට පින් අනුමෝදන් කිරීම. ඉතින් අද මේ වාගේ මාධ්‍යයක් තුළින් තම ස්වාමියාට තම පියාණන්ට පුණ්‍ය අනුමෝදනාවක් කරන්න ලැබීම ගැන නෝන මහත්මියතුළු මේ දරුවන් අතිශයින් සන්තෝෂයටපත් වෙන්නට ඕන. තමන් ජීවත් වන නගරය සම්පූර්ණ බෞද්ධ ආගමික නගරයක් නෙවෙයි. ඒ වනාට ආගමට ධර්මයට ශාසනයට ලැබිව මේ අම්මාතුළු දරු පිරිස අද මේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කිරීම ගැන සතුටු වෙන්න සජීවී වැඩසටහනක් මේ සම්බෝධි විහාරයේට ඒකරාශීව පින්නතුල්ලාටත් ලක්වැසි ජනතාවටත් समस्त ලෝකවාසීන්ටත් මේ වැඩසටහන මේ වේලාවේ ශ්‍රවණය කරන්න පුළුවන් මේ සඳහා වැය කරපු තමන්ගේ ධනය කාලය සීමා සහිතයි වටිනාකම නමුත් මේකෙන් ලැබෙන පින මෑණියනි අති දීර්ඝ කාලයක් සැප විපාක ලැබෙනවා අභාවයට පත්වනා වූ තම ස්වාමියාට නිවන් දකිනාතුරු සුගතියක ඉන්න පුළුවන් ඒ වගේම ඔබ අප හැමෝටම සංසාර ගමන සුගතියක ඉන්න පුළුවන් ඒ නිසා ධර්මයේ විසුරුවා හැරීම ප්‍රචලිත කිරීම තුළින් ලැබෙන පින අනන්ත ජාතිවල ඔබ අප හැමෝටම අතිවිශාල පුණ්‍යලාභයක් ලැබිලා සසර ගමන කෙටි වෙනවා මේ ආරම්භ කරපු දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට මොනතරම් පිනක් ලැබේද උන්වහන්සේ නිසා තමයි මේ බෞද්ධයන්ට මගේ කියලා channel එකක් අද හම්බෙලා තියෙන්නේ මේ විදිය නාලිකාවක් කලින් තිබුණේ නැහැ එක එක දේවල් තමයි අපිට බලන්න තිබුණේ අද බෞද්ධ දර්ශනය බෞද්ධ සිද්ධාස්ථාන මහා සංඝයා වහන්සේ හොඳට දැක බලා ගන්න වැඳ පුදා ගන්න හැමෝටම වාසනාව ලැබුණා අපේ කාර්ය මණ්ඩලය ඊටාම හිතයි ශ්‍රීව මේ වැඩසටහන් හැමදෙනා අතරටම පත් කරනවා මහේස් මහත්මයා එවැගේම සසික මහත්මයා අනිකෝ කාර්ය මණ්ඩලය මගේ මගේ කියන අදහසින් මේ වැඩ කරගෙන යන්නේ ඒ නිසා ඒගොල්ලොත් හොතාමත්ම හොඳ පින්නට දහමට ලැබි පිරිසක් වන අතර නිතරම පින් ලබා ගන්න පින්වත් පිරිසක් වෙන ආයතනයක වැඩ කරා නම් ඒ පින නැ මේ අයගේත් මුළු සංසාර ගමන සුවපත් වෙන වැඩසටහනකයි මේ යෙදී වාසය කරන්නේ මේ කුඩා දරුවත් බලන්න
දැන් පයක් අඳන්න වැළපෙන නැතුව හිටියා ඒ දරුවගෙත් ලොකු වාසනාවක් වෙන ළමයේ කොහොම තියාගන්න බෑ මේ කුඩා දරුවා මේ පුරා පයක් එකතන මෙහිම තබා ගැනීමම විශාල පිනක් කොට සලක ගන්නට ඕන එසේනම් මේ පුරා පයක භාවනා වැඩසටහනක් කිරීමෙන් සමස්ත ලෝකයා වෙතම මේ භාවනා වැඩසටහන විසිරුවා හැරීමෙන් අප මේ ජනිත කරගනු ලැබෝ උදා සීමා රහිතයි ඒ අසි කුසලානි සංසධර්මයේ සහ මෑණියන් ඇතුළු මේ දරු පිරිස රැස් කරගත්ත මේ උදාර පින වරස 10කට පෙරදී අභාව ප්‍රාප්ත වන කොට පිටියේ පදිංචව සිටි වෛද්‍යාචාර්ය ව්‍යාපාරික එම්ඩී ඩීමන් ගුණරත්න මහත්මානන්ට පියතුමාට ස්වාමි පුත්‍රයාට ඒකාන්තෙන් අත් වේවා සාදු සාදු කියන මොදාතුවා මේ පින් බලයෙන් ඒ පියතුමානන්ටත් එතුමාගෙත් මේ ගුණරත්න නෝන මහත්මියගෙත් පරලෝකීය මව්පිය සතර දෙනා වහන්සේ ඇතුළු ඥාතීන්ට මේ පින් පිහිටලා එයාගේ සංසාර ගමන සපවත් වේවා දුකෙන් නිදහස් වේවා සාපිපාසාදී දුකකටපත්ම වේවා මුළු මහ සංසාර ගමන සපවත් වේ නිවන් සුව ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න දෙවියන්වත් හිතාහිත මදහස් හැම සත්නටත් මේ පින් බලෙන් යහපතක්ම වේවා මේ මහ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන दर्गा नगरे कुटपिटिये पदिंचे कुसुमा ऐपा गुणरत्न महात्म्य तम दियनीवन सोनाली गुणरत्न महात्म्य पुतुन अन्वन लक्माल गुणरत्न महात्मा बैन्वन महेंद्र उद्रिगु महात्मा एवगेम लेलियवन लसिका इमाली महात्म्य एतुलु पवले दूदरुवंटत् ज्ञातींटत् मे सदैवतुनलाटत् दरनागम कुसलधम्म स्वामीन् वहन्सेटत् अपि कार्यमण्डलेटत् निदुख निरोगी संपत्ति गासिर लभेवा असनी पपलु पद्रव संसिदेवा दिनें दिने दिवनुवक यहापतक सलसेवा गुणरत्न महात्म्यतुलु दरुवं सितन पतन पतन सफल वेवा दिनें दिने दिवनुवक यहापतक सलसेवा दरुवंगे अध्यापन कटुदु सार्थक वेवा एवगे असनी पपलु पद्रव मारक बाधक संसिदेवा संसार गमनत् उबाप हेमोगे मे पिन्बलिन सुगतियक वेवा एवगेम चतुरारि सत्यावबोधयेन बुद्धादुतुमन् निवनु सनसनु अमह मह निवन संपत् पिनिसम हेतु वेवा वासना वेवा किल साधु किल निवन प्रार्थना करगन् आकाशट्टा च बुम्मट्टा देवानागा महिंदिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशट्टा च बुम्मट्टा देवा पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिंदिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिंदिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु मन्परं इदं मे ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतन समागमो होतो याव निब्बान पत्तिया इदं मे पुण्यकम्मं आसवक्कया वहं होतो सब्ब दुक्खा पमुंचतो साधु 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 अभिवादन सीलिस निच्चं वद्धापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निम्बान संपत्ति निमिनाते समिज्जतो सदैवतुनि अपकागे बहुम उत्तरीतर गौरवेट पात्रवन गौरवनीय स्वामी रन वहांसे नमक पूज्यपाद कहागोल्ले सोमांस हिमपानन वहांसे उन्वहांसे मे भाव प्रायोगिकवागेम सबैलेसत्सी बुधुदहमे नियम अरुत हरय वटादिमीन अपट भावना वरिष्ठान निद्रिपत्न गौरवनीय देशकानन वहांसे नमक अंबलांगुड गालदूव गुणवर्धन योगाश्रमवासी श्री कल्याणी योगाश्रम संस्था महालेखकाधिकारी त्रिपिटक विशारद पूज्यपाद कहागोल्ले सोमांस वहांसे गौरवे नमस्कार अभी साधुनाद्यक्तिला उदकरम